සුබ දවසක් වේවා ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරයිස් YouTube channel එකට පිළිගන්නවා. මේ වගේ තෙල් පෑදෙන්න ලස්සනට රසට කරවල හොද්දා හදන විදිහ කියලා දෙන්න හදන්නේ. පොල් කිරි දාලා හොඳ උක්කුවට රසට සුවඳට හදන විදිහ කියලා දෙනවා. වීඩියෝ එක ඔක්කොම බලන්න. මේ විදිහට තමයි අපි අද දවල්ට කන්න හැදුවේ. සුදු බත්තු වෙලා පපඩම් බැදලා පොල් සම්බෝලයක් හැදුවා. බිත්තර දෙකක් ගැඹුරු තෙලේ බැද්දා. කරවලයි අලයි හොද හැදුවා. තක්කාලි ගෙඩියක් එහෙම දාලා හදලා තියෙන නිසා මේක ගොඩාක් රසට කන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයේ අලගෙඩි දෙකක් මේ වගේ හීනි තීරු ලියලා තියෙනවා. ගොඩාක් හීනියට නෙමෙයි මෙන්න මේ ප්‍රමාණයට තමයි තීරු ලියා ගන්න ඕනේ. අල ටික කපලා වතුර දාලා තියන්න. එතකොට කහට පිපෙන්නේ නැතුව තියා ගන්න පුළුවන්. මේකට ඔයාලට කැමති ලොකු කරවල జాතියක් ගන්න පුළුවන්. මම අරගෙන තියෙන්නේ මෝර කරවල වර්ගයක්. මේක මම අබඩාබි වලින් ගත්තේ. කරවල ටික හොඳට සෝදලා අරගන්න ඕනේ. මේ ඇතිලිය සාමාන්‍යයෙන් අඩු ගින්දරේ ලිපේ තියලා තියෙන්නේ. ඒකට මම පොල් තෙල් මේස හැඳේ එකමාරක් විතර දාගන්නවා. තෙල් ටික රත් වෙනකොට ලියාගත්තු සුදු ලුණු බිකක් එකතු කරගන්නවා. දැන් මේකට සෝදගත්තු කරවල ටික දාලා ටිකක් බැද ගන්න ඕනේ. කරවල සේදුවට පස්සේ වතුර පෙරෙන්න තියලා එකතු කරගන්න. ගොඩක් වෙලා මේක බැද ගන්න ඕනේ නැහැ. මේ වගේ කොන් වලින් රන්වන් පාට වෙනකම් බැදගත්තාම ඇති. කරවල ටික බැදුනට පස්සේ ඇතිලියෙම පැත්තකට කරලා මම මේකට ලියාගත්තු සුදු ලුණු බික් 3-4ක් එකතු කරගන්නවා. සුදු ලුණු ටික යන්තම් බැදිලා සුවඳ එනකොට මිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරගන්නවා. තේ හැඳි භාගයකින් තමයි දෙකක් එකතු කරගත්තේ. මිරිස් කුඩු ටික යන්තම් තෙලේ බැදෙන්න දෙන්න. එතකොට කරවල කරියකට හොඳ පාටක් එකතු වෙනවා. ලියාගත්තු ලොකු ලුණු ගෙඩියකින් භාගයක් එකතු කරගන්නවා. ඔයාලට රතු ලුණු එකතු කරගන්නත් පුළුවන්. කරපිංචකොළ කීපයකුත් එකතු කරගන්නවා. ඔයාල ළඟ තියෙනවනම් රම්පකොළයකුත් එකතු කරගන්න. දැන් මම මේක කරවල ටිකත් එක්ක හොඳට කලවම් කරගන්නවා. මීළඟට මම අලවල වතුර පෙරලා අල ටික එකතු කරගන්නවා. අල ටිකත් හොඳට මිරිස් කුඩු ටිකේ හැම වටේ ගෑවෙනකම් කලවම් කරගන්න. මම දැන් මේකට කහකුඩු තේ හැඳි භාගයක් 3-5 කුඩු තේ හැඳි භාගයක් එක්කලා කැලිමිරිස් පොඩ්ඩක් එකතු කරගන්නවා. කැලිමිරිස් ටික මේ විදිහට තෙලේ බැදිලා අපි පොල් කිරි දැම්මම උඩ පාවෙනකොට හරිම ලස්සනයි. ඒ නිසා කැමති කෙනෙක් එකතු කරගන්න. අල ටික විනාඩි 2ක් විතර මම ලිපේ තියලා තියාගත්තා. ඊට පස්සේ පොල් කිරි එකතු කරගන්නවා. පොල් මිටි කිරි දිය කිරි දෙකම මිලිලීටර 500ක් දාගන්නේ. සාමාන්‍යයෙන් අඬු කෝප්පෙකින් නම් දෙකක් විතර. ඔයාලට තව හොදි ඕනේ නම් තව පොල් කිරි කෝප්ප භාගයක් විතර එකතු කරගන්න පුළුවන්. දැන් අඬු ගින්දරේ මේක හැඳි ගගා තියා ගන්න ඕනේ. මේ වගේ ලොකු කෑලි වලට කපාගත්තු තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. තක්කාලි වලට කැමති නැති කෙනෙකුට සියඹල දෙක තුනක් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් කරවල හොද්දට රසම තක්කාලි එකතු කරලා තව කරපිංචකොළ දෙක තුනක් මම මේකට එකතු කරගන්නවා. දැන් එක දිගටම හැඳි ගගා තියා ගන්නවා. ගොඩාක් අඩු ගින්දරේ කිරි ටික නටනකම් හැඳි ගගා තියා ගන්න. ඊට පස්සේ ඔයාලට ගින්දර ටිකක් වැඩි කරන්න පුළුවන්. කොහොමත් අල ටික තැම්බෙන්න නිසා ඔයාලා අඩු ගින්දරේම තියා ගන්න ඕනේ. හැඳි ගානේ උඩින් උඩින් හැඳි ගන්න. අල කෑලි පොඩි වෙන්නේ නැති වෙන්න හැඳි ගන්න. ලුණු චූට්ටක් එකතු කරගන්න. කරවලවල ලුණු තියෙන නිසා ලුණු රස බලලම එකතු කරගන්න. සමහර වෙලාවට කරවල හොදි වලට ලුණු එකතු කරන්න අවශ්‍යම වෙන්නේ නැහැ. මේ බලන්නකෝ පොල් කිරි ටික නටනවා. මම දැන් ලිපේ ගින්දර වැඩි කරනවා. මේ වෙලාවේදී මේක මාර සුවඳයි. මේ ක්‍රමයට ඔයාලට පුළුවන් හදලා බලන්න. හදිසි වෙලාවට බත් කන්න මේ කරි එක විතරක්ම උනත් ඇති. කිරි ටික නටන්න ගත්තට පස්සේ මම මේක පියනකින් වහලා විනාඩි 2ක් විතර උයා ගන්නවා. සැරින් සැරේ හැඳි ගන්නවා. අල ටික තැම්බෙනකන් ලිපේ තියා ගන්න.
මේ බලන්නකෝ අල තැඹිලා තියෙන්නේ. තක්කාලි කෑලි ටික ගොඩක් පොඩි වෙන්න දුන්නේ නෑ මම. දාගත්තු කිරි ටික ගොඩක් අඩු වෙලත් නැහැ. උඩින් මං කරපිංචකොල කීපයක් ලස්සනට දාගත්තා. ඉතින් මේ ක්‍රමයට කරවල හොද්ද හදලා බලන්න හරිම රසයි සුවඳයි. මේ වීඩියෝ එකේ ලින්ක් එක ඔයාලට පුළුවන් නම් යාළුවොත් එක්ක ෂෙයා කරන්න, Facebook එකේ ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායු වේවා.